අභියෝගයක් පේනේද? ජාතික ජන බලවේගයට ගිය සැරේ ලක්ෂ 4,20,000ක් තිබුණා. එතකොට ලක්ෂ 171ක් ඡන්ද දායකයෝ ඉන්න රටේ ලක්ෂ 4ක් තියෙන එක තමයි ඔබ දකින්නේ මහා බලවේගය කියලා. එතකොට අනිත්‍යවට මොනවද කියන්නේ? සමාජ මාධ්‍ය ඉතින් ජනතාව තම තමන් කැමති ඒවා ඒක ප්‍රකාශන අයිතිය. මාධ්‍ය නිදහස අපේ රටේ තියෙනවා. ඒක අපි ආරක්ෂා කරනවා. ජනතාව මාධ්‍ය මගින් කුමක් කිව්වත් ජනතාව නොමග යවන්න බෑ. නොමග යා හැකි ඉතා සුළු ප්‍රතිශතයක් ඉදිවේ. අති බහුතරයක් දේශපාලන ශාස්ත්‍රතාවෙන් ඉතා ඉහළයි. මේ වෙනකොට අපේ රටේ ඒක හොඳට පේනවා ඔබට. වෙනද වගේ පිට්ටනි පිරෙන්න 5,000, 10,000 ලක්ෂ ගණන්ල රැස්වීම් කවුරුත් කරන්නේ නැහැ. මොකද ජනතාව වෙන්නේ නැහැ. ලොකුවට ඔය රැල්ල හදනවයි කියන එක අරගෙන බලන්න, මාකී එකක් ඇතුලේ 1000කට නොවැඩි ජනගහනයක් ගණන්ලා කරන රැස්වීම් තමයි හැමෝම කරන්නේ. මහියංගනේ ඉන්න කට්ටිය ගාල්ලෙත් ඉන්නවා, ගාල්ල ඉන්න කට්ටිය අනුරාධපුරෙත් ඉන්නවා. ඉතින් ඔබ හිතනෝ නම් ඒක රැල්ලක් කියලා, මං හිතන්නේ ඒක රැවටීමක්, ඒක මායාවක්. කරණ වික්‍රමසිංහත්තුමා අරදී මන්දර සහය දෙන්න කියලා රාජසේනාරත්න ඔය එතුමා හොයලා තියෙන සල්ලි කන්දරාව ගත්තොත් ලංකාවේ එක මැතිවරණයක් නෑ. මැතිවරණ 100ක් විතර පවත්තන්නේ එතුමාට සල්ලි තියෙනවා. හැබැයි සල්ලි හැබැයි ජනතාව ආත්මය තමන්ගේ ආත්මය පාව දෙන සූදානම් නෑ මේ ඡන්දෙදි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රශ්නත් එක්ක ඒ කට්ටිය ඡන්ද කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්න නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හැරගියපු දූෂිත ගනුදෙනු යටගහ ගන්න ඕන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් සජබෙට ගියා, එකක් රනිල් ජනාධිපතිතුමාලාගෙට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවංක, පක්ෂයට ආදරය කරන, රටට ආදරය කරන, ප්‍රතිපත්ති ගරු කරන සියලු දෙනා මාත් එක්ක ඉන්නවා. අද මොකද මෛත්‍රීපාල සිරිසේනතුමාට ආරාධනා කරේ නැද්ද එතුමා? අපේක්ෂකය මමනේ. මම විතරයි නේ අස්සම් කරන්නේ. එතුමාගේ සහය කොහොමද තාම තියෙද? සහය ලැබුණොත් බාර ගන්නව, නැත්නම් ඒකත් බාර ගන්නවා. මම ඒක ඇහුවේ සමගි ජන බලවේගයට යනවා කියලා කතාවක් තිබුණා මෛත්‍රීපාල සිරිසේනතුමා. මමත් කතාවක් අහලා තියෙනවා. ඉතින් ඒක එහෙම වෙනවනම් මං හිතන්නේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් වැඩි තීන්දුවක් ගනීවි. ඒකෙන් මට කිසි අගතියක් අඩුවක් වෙන එකක් නැහැ. තමුන් හරි හන්. දැන් මේ ඔබතුමාට නැද්ද කවුරුත් ආරාධනාවක් එහෙම නැද්ද එනවා කියලා? මොකුත් නැද්ද ලොකු චරිත? මේ රටේ ජනාධිපතිටත් තියෙන්නේ එක ඡන්දයයි. මේ රටේ පාරේ යන හිඟන මිනිස්සුන්ට තියෙන්නේ එක ඡන්දයයි. ඉතින් ඔය පුළුවන් නම් දැන් മന്ത്രിලා 92ක් පොහොට්ටුවෙන් එකතු කරගත්ත ජනාධිපතිතුමාට කියන්නකෝ අභියෝග කරලා, ওই 92කට එකතු වෙලා අඩු ගානේ ඡන්ද 10,000ක් එකතු කරලා දෙන්න කියලා. එහෙම දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද ලක්ෂ 20ක විතර පදනමක් තිබුණා මීට මාසයකට කලින්. දැන් ඒක 10ට වැඩිය පල්ලෙහාට බැහැලා පොහොට්ටුවේ දූෂිත කණ්ඩායම එකතු කරගත්ත දවස් ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙනවයි කියලා හිටපු අයගෙන් 90ක් දැන් ඔහුට විරුද්ධව ඡන්ද දෙන්න තීන්දුව කරලා තියෙන්නේ. ඉතින් ඔබ මාධ්‍යවේදී විදිහට මට වැඩිය මහජන මතය ගැන අවබෝධයක් තියෙනවනේ. ඒක හරිනේ, ඒ කතාව හරිනේ.